සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝතස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස පින්නතුනි අද මේ උතුම් ධර්ම දේශනාව සිදු කරන්න මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ මේ අති උතුම් සම්මා සම්බුද්ධ ශාසනය තුළ භාග්‍යතුන් වහන්සේට කීකරු වෙච්ච යම් ශ්‍රාවකයෙක් වෙනවද. ඒ ශ්‍රේෂ්ඨතර වූ ශ්‍රාවකයා කොයි වගේද කියන කාරණාව පැහැදිලි කරමින් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ගාථා රතනයක් මුල් කරගෙන මේ ධර්ම දේශනාව සිද්ධ කරන්න. ඒ ගාථාරතනය තමයි යෝ හවේ දහරෝ බික්කු යුංජති බුද්ධ ශාසනේ සෝ ඉමං ලෝකං පභාසේති අබ්බා මුත්තෝව චන්දිමාති කියල සඳහන් කළි. පින්නතුනි මේ ගාථාවේ සරල තේරුම යෝ හවේ දහරෝ බික්කු යුංජති බුද්ධ ශාසනේ යම් ඉතාම ලදරු භික්ෂූන් වහන්සේ නමක් වුණත් මේ ශාසනයේ අප්‍රමාදීව ප්‍රතිපත්ති පූරණය කරමින් සමත විදර්ශනා භාවනාවන්හි තදින් ඇලී වාසය කරන්නේද ඒ භික්‍ෂූන් වහන්සේ කොයි වගේ දහරියට වලා පටලයකින් මිදුන චන්ද්‍රයා වගේ කියල සඳහන් කළා. එතට මේ ගාථාරතනයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලි මොනවාගේ කාරණාවක් මුල් කරගෙන කොයි වාගේ සිදුවීමක් නිසාද අපි ඒ පිළිබඳව සඳහන් විස්තරය ටිකක් සාකච්ඡා කරමු. ඒ විස්තරයම ජීවිතයට බොහෝ කරුණු ඉගෙන ගන්න තියෙන ධර්ම සාගරයක් අන්තර්ගත වෙච්ච ශ්‍රද්ධාව උපදවන
ශ්‍රේෂ්ඨ විස්තරයක් ඒ නිධාන කතාව. පිවුමතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා හිටපු කාලි. එක්තරා තරුණ පුත්‍රයෙක් එක දවසක් පිවුමතුරා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මශ්‍රවණය කිරීම සඳහා විහාරයට ගමන් කළා. එදා ධර්ම දේශනාව අවසානයේ පිවුමතුරා බුදුරජාණන් වහන්සේ ඒ ශාසනයේ එක භික්ෂූන් වහන්සේ නමකට කතා කරලා උන්වහන්සේට අග්‍රස්ථානයක් ලබල දුන්නා. මොන විදිහේ අග්‍රස්ථානයක්ද? මගේ ශාසනයේ දිවස්ලාබින් අතර අගතනතුර අද පටන් ඔබයි දරන්නේ කියලා ඒ භික්ෂූන් වහන්සේ නම් කළා. ඒ කියන්නේ දිවස්ලාබින් අතර අග්‍රස්ථානයේ උන්වහන්සේට ලබල දුන්නා. මේ අගතනතුරු ප්‍රධානය කිරීම දිහා බලාගෙන හිටපු ධර්ම ශ්‍රවණය කරන්න ගියපු අර ශ්‍රද්ධාවන්ත තරුණයා මේ කාරණාව දැකලා පුදුම විදිහට ප්‍රීති වුණා. අනේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගෙන් මේවාගේ උතුම් තානාන්තරයක් ලබන්ඩ සසර කොච්චර කාලයක් පින් කරන්න ඕනෙද දන්නේ. නමුත් මටත් ලෞතුරා බුදු කෙනෙකුගෙන් මෙවන් තානාන්තරයක් ලබන්ඩ ඇත්තං කොයි තරං කාලයක් ඒ සඳහා පාරමී පුරන්ඩ උනත් කමක් නෑ කියන චේතනාවෙන් බණ අහන් ඩාපු සියලු දෙනාම ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, අද පටන් 7 දවසක් එක දිගට මා විසින් පූජා කරන මගේ දාණය භික්ෂු සංඝයා සමග ඉවසා වදාරණ සේක්වා කියලා. අපේ බුදුරජාණන් මේ පිවුමතුරා බුදුරජාණන් වහන්සේ ඒ ආරාධනාව බාරගත්තා. ඔහු දින 7ක් එක දිගට බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දුන්නා. 7 වෙනි දවසේ දානෙ නිමා වෙලා බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයාට පරිෂ්කාර පූජා කරලා නැවත බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, දින 7ක් පුරාවට මේ මහ දන් දුන්නේ සක්විති වෙන්න හිතාගෙන නෙමෙයි, සක්‍ර දේවේන්ද්‍ර වෙන්න හිතාගෙන නෙමෙයි, දෙව්ලොවක සැප විඳින්න හිතාගෙන නෙමෙයි. ස්වාමීනි, අදට දවස් 7කට කලින් අර එක භික්ෂූන් වහන්සේ නමකට දිවස්ලාභීන් අතර අග්‍රස්ථානය නම් වූ තානාන්තරයේ පරිත්‍යාග කළා නේද ස්වාමීනි? ස්වාමීනි, ලෞතුරා බුද්ධ ශාසනයක ඒ තනතුර මටත් ලබන්න පුළුවන්ද කියලා අහණ්ඩයි මම මේ දන් දුන්නේ. ඒ තනතුර ප්‍රාර්ථනා කරගෙනයි පිවුමතුරා බුදුරජාණන් වහන්සේ අනාගත ඥානයේ මෙහෙවල මොහුගේ පුණ්‍ය ශක්තිය බලලා මේ තරුණයට මතක් කළා, ඔබ බොහොම වාසනාවන්තයි. තවත් මහා කල්ප ලක්ෂයක් ඇවෑමෙන් මේ ලෝකෙ පහළ වෙනවා සිද්ධාර්ථ ගෞතම කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්. උන්වහන්සේගේ ශාසනයෙන් අනුරුද්ධ කියන නම ඇතුව දිවස්ලාභීන් අතර අග්‍රස්ථානය ලබන්න ඔබට පුළුවන් කියලා. කොච්චර කාලයක් ඉන්න ඕනද? මහා කල්ප ලක්ෂයක් ඉන්න ඕනේ. දැන් තීරණය කළේ මේ තනතුර මට ලැබෙනවා නම් කොයිතාක් කාලයක් පෙරුම් පුරන්න ලැබුණත් කමක් නැහැ. වීර්‍යවන්තයන්ගේ හැටි
නිවන් දකින උතුමන්ගේ හැටි. සමහර වෙලාවට ධර්ම දේශනාවක් අහන්ඩ වාඩි වුණ කෙනෙක් නමුත් දේශනාව ටිකක් දිග වැඩි නං කේන්ති ගන්නවා. නමුත් නිවන් දකිින්ට හදන අය නිවනට යන උතුමන්ගේ වෙනසයි අපේ වෙනසයි මේවාගේ දේවල් වලින් හොඳට පේනවා. තවත් මහා කල්ප ලක්ෂයක් මේ සඳහා පාරමිතා පුරන්න ඕන කියල කියහම හරියට නිකං මහාකල්ප ලක්ෂයක් ඇවෑමෙන් ලැබෙන ඒ තානාන්තරය මට හෙට ලැබෙන එකක් වගේ කියල හිතාගෙන. ඒ තරං උද්‍යෝගයෙන් තමයි පාරමිතාවට අවතීරණ වෙන්නේ. පිවුමතුරා බුදුරජාණන් වහන්සේ මේ කාලි පිරිනවම් පෑවා. ධාතුන් වහන්සේල තැන්පත් කරල සෑයවල් හැදවා. මහවිශාල සෑයක් හැදවා. මෙ තරුණයා රහතන් වහන්සේලගෙන් ගිහිල්ල අහනව ස්වාමීනී දිවැස් ලබන්ඩ කළ යුතු පූජාවල් මොනවාද කියලා. රහතන් වහන්සේ සඳහන් කළා පහම් පූජා කරන්න කියලා. මෙ තරුණයා දහස් ගණන් පහන් ඇතුළත් වෙච්ච පහන් ගස් දහස් ගණන් හදලා මේ චෛත්‍ය වටේට පහම් පූජාවක් කළා. ඒවාගේ නොයෙක් නොයෙක් අවස්ථාවන් වල සුවිශේෂී වූ පහම් පූජාවල් කළා. පහම් පූජාව විශේෂානිසංස තියෙන පූජාවක්. දීපදෝ හෝති චක්කුදු. යමෙක් පහන් දන් දෙනවද ඔහු මොනවද ලබනවා කියල කියන්නේ ඔහු දිවැස් ලබනවා කියල කියනවා. ඇයි දීපදෝ හෝති චක්කුදෝ කියල කියන්නේ පහන් දෙන කෙනා දිවැස් ලබනවා. පහනක් දෙනවා කියල කියන්නේ හරියට නිකන් ඇහැක් පූජා කළා වගේ වැඩ. පහනක් දල්වන එක ඇහැක් පූජා කළා වගේ වැඩක්නේ. ද මේ ශාලාවේ තියෙන මේ විදුලි බුබුලු ටික ඔක්කොම නිමල දැම්මොත් අපිට අපි කවුරුවත් පේන්නේ නැතුව යනවා. මොකද අපේ ඇහෙන් රෑට කිසිම වැඩක් නැහැ. ඇයි මේ ඇහෙන් රෑට වැඩගන්න රෑට වැඩගන්න බෑනේ මේ ඇහෙන්. දවල්ටත් වැඩක් නැහැ. හිරුපායලා නිසා දවල්ට වැඩක් කරගන්න පුළුවන්. රාත්‍රියට මේ විදුලි බුබුලු දැල්වෙන නිසා අපිට රෑට වැඩ කරන්නත් පුළුවන්. හැබැයි විදුලි බුබුලු ටික නිමල දැම්මොත් රෑට වැඩ කරන්න බැරුව යනවා. එහෙමනම් පහනක් දැල්වීම ඇහැක් දුන්නා වගේ වැඩක්. අන්න ඒක තමයි දීපදෝ හෝති චක්කුදෝ කියලා කියන්නේ. එහෙනම් ඉතින් පහම් පූජාවල් ගැන කතා කළොත් තවත් ගොඩාක් විස්තර කතා කරන්න ඕනේ. ඇත්තටම පූජාවක් ඇත්තටම කාටද කරන්නේ? පූජාවක් කරන්නේ සීලෙන් ගුණෙන් පිරිච්ච ගරු කටයුතු උතුමන් වහන්සේලාට. එතකොට අපිට පූජාවක් කරන්න මේ ලෝකේ ඉන්න උත්තරීතරම රතනය බුද්ධ රතනය. එනං අපි වැඩියෙන්ම පහම් පූජාවල් කරන්නේ කවුරු උදෙසාද? බුදුරජාණන් වහන්සේ උදෙසා. මේ විශ්ව ධාතුවේ මනුෂ්‍යත්වයේ අග්‍රඵලයේ සාක්ෂාත් කරගත්ත මේ ලෝකය ඉක්මවල ගිය ස්වභාව ධර්මය පවා ජයගත්ත මේ ලෝකෙ සියලු දෙනාම අභිභවනය කළ ඒ මහා නරේන්ද්‍රයන් වහන්සේට කරන පූජාව ඇත්තටම පූජාවක් විය යුතුමයි. නමුත් එතකොට තමයි හිතන්න වෙන්නේ මේ පහන මේ විදිහට දල්වන්නේ කාටද? දැන් මෙහෙම හිතන්න. අපි පහන් දල්වන්න යනවනේ ඕන තරම්. ඒ පහන් වල කූඹිත් ඉන්නවා. ඒ පහන් වල කලින් දල්වල මැරිච්ච සත්තුත් ඉන්නවා. පරණ දෙවිලා ඉවර වෙච්ච පහන් තිරවල අලුත් තියෙනවා. තවත් මේවාගේ නොයෙක් අපද්‍රව්‍යයන්ගෙන් මේ පහන පිරීලා
මමත් ගිහිල්ල ඒක දල්වලා යනවනං ඇත්තටම මට බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව තිබිලද? ඒ පහන වගේ පහනක් ඔබේ කාමරය තුළ දැල්වෙනවට ඔබ කැමතිද? ඒ පහන මගේ මේසේ උඩ තියන්න සුදුසුද? එක දැලි පිරීලා, එක මැරිච්ච සත්තු පිරීලා, පහන ඇතුළේ අලු පිරීලා, පහන පුරාම තෙල් ගලනවා, මගේ මේසේ උඩ තියන්න කැමති නැත්තං ලෞතුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සුදුසුද? පහන් පූජා කරලා පින් ලබනවා කියල කීවට පින් ලැබෙන විදිහට පහන් පූජාවක් කරන්න දැනගණ්ඩත් ඕනේ. අං ඒවාගේ කරුණු බොහෝමයක් සාකච්ඡා කරන්න පුළුවන්. තියහෙමුණ හම දේශනාව නම් ගොඩක් දික් වෙනවා. මල් පූජාවක් ගැන හිතන්ඩ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ හඳුනගත්තේ නැති කෙනෙකුට. මහත්ඵල මහානිසංසදායක විදිහේ මල් පූජාවක් කරන්න බෑ පින්නතුනි. භාග්‍යතුන් වහන්සේ හඳුනගන්න ඕනේ. ඒ හඳුනාගත්තොත් කිසිම දවසක හිතෙන්නේ නෑ විශ්ව ධාතුවේ ශ්‍රේෂ්ඨතම උතුමන් වහන්සේ ළඟට තැලිච්ච මලක් ගෙනියන්න. පරවුණ මලක් ගෙනියන්න. පෙති කැඩුණ මලක් ගෙනියන්න. දූවිලි පිරුණු මලක් ගෙනියන්න. හිතෙන් නෑ භාග්‍යතුන් වහන්සේ හඳුනගත්ත. දැන් අපි ගෙනියන මල්වල ඔය හැම ප්‍රශ්නෙම තියෙනවා. සමහර මල්වට්ටියක් සැකසෙන්නේ ඇතුළේ ඔහේ ඕන විදිහකට මල්දාලා උඩින් තමයි ලස්සනට හදන්නේ. භාග්‍යතුන් වහන්සේ රවට්ටන්න බෑ අපිට. රැවටිලා තියෙන අපිමයි. ඉතින් ඒ වගේ මේ කරුණුවල පුංචි පුංචි කරුණු වුණාට ජීවිතයට කොච්චර වටින දේවල් තියෙනවද. නිසා මලක් පූජ කරනට හොඳට සෝදලා පූජ කරන එක හරි වටිනවා. මනාව සකසලා තැලුණු පොඩිවුණු ටික අයින් කරලා පින්නතේ අයින් කරන මලක් මලක් ගානේ මගේ තණ්හාව නෙමේ දයින් වෙන්නේ. අපි කියමු මල්වට්ටියක් කරගත්ත රුපියල් 1000ක් දීලා. දැන් මේ කාලේ පිච්ච මල්වට්ටියක් එහෙම ගන්න ගියාම ඊටත් වඩා ගණන්. ඉතින් මං රුපියල් 1500ක් 2000ක් දීලා පිච්ච මල්වට්ටියක් අරන් බලහම අර මල පොඩි වෙලා නැවත දිග ඇරිච්ච තැන කහට පාරක් තියෙනවනේ. දැන් එහෙම කහට පිපුණු මල් තැලුණු පොඩි වුණු මල් ගොඩයි මගේ මල්වට්ටි. කමක් නෑ 2000 ඊට වඩා වටිනවනේ. නමුත් මල්වට්ටියේ පූජා කරන වටිනවද බුදුරජාණන් වහන්සේලඟ? මම් භාග්‍යතුන් වහන්සේ හඳුනගත්තනම් මට ඒක පූජා කරන්න බෑ. හැබැයි ඒකේ තියෙන මල් 100ක් හෝ අයින් කරලා මට ඉතුරු වෙන්නේ මල් 2ක් හෝ 3ක් නම් ඒක පූජා කරන එක අර මල්වට්ටියේ පූජා කළාට වඩා වටිනවා. මොකද මං අර 2000 ගැන හිතන්නේ නැතුව නුසුදුසු මල් ඔක්කොම අයින් කළා. එතකොට මගේ පින අරට වඩා දෙගුණ තෙගුණ වෙනවා. ඉතින් මේ තරුණයා මේ විදිහට බොහෝ කල් පහන් පූජා කළා. තවත් නොඑක් නොඑක් ආත්මවල පහන් පූජාවල් කළා. සුවඳ තෙල් අරන් ගිහිල්ලා පහන් පූජා කරන්නේ. එහෙම පහන් පූජා කර කර දෙව්ලොවයි මනුලොවයි සැරිසරසර සතර ආපායෙන් මිදිලා එන ගමනේ එක භවයක ඉතාම දුප්පත් පුද්ගලයෙක් වෙලා ඉපදුනා. බරණැස දෙලිඳු පවුලක තමයි උපදින්නේ. මව්පියන්ටත් ලොකු ධනයක් නෑ. මව්පියන්ගෙන් ලැබුණ ලොකු දායාදයකුත් නෑ. මේ කාලේ නම අන්නභාර. මතකද නම? අන්නභාර. අන්න භාර කියල දුගියෙක්. සුමන කියන සිටුවරයෙක් හිටියා. මේ සිටුවරය යටත කුලී වැඩ කරලා තමයි ජීවත් වෙන්නේ. මේ අර පිවුමතුරා බුදුරජාණන් වහන්සේ ළඟ දිවස් ලබන්න ප්‍රාර්ථනා කරපු කෙනා. සුමන සිටුවරය ළඟ කුලී වැඩ. මොනවද මෙයා කුලියට කරන්නේ? සුමන සිටුවරයාගේ අස්සයන්ට තනකොළ කපනවා.
අබුද්ධෝත්පාද කාලය. පසේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය. එක දවසක් ගන්ධමාදන පර්වතයෙන් අවදිවිච්ච උපරිට්ට කියන පසේ බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් අවදිවෙච්ච නිසා අද මම කාටද පිහිට වෙන්නේ කියල බැලුවා. උන්වහන්සේගේ කරුණා නැතින් දැක්කෙම අන්න බාර. එනම් මම අද අන්න භාරයට පිහිට විය යුතුයි. අන්න භාර මේ වෙලාවෙ කොහෙද? අන්න භාර තාම තනකොළ කපනවා. අන්න භාර ගෙදරට එන වෙලාව බලල පසේ බුදුරජාණන් වහන්සේ අහසින්ම වැඩලා අන්න භාරගේ මිදුලි පෙනී හිටියා. අන්න භාර දැක්ක භාග්‍යතුන් වහන්සේ වැඩලා පසේ බුදුරජාණන් වහන්සේ තනකොළ මිටිය විසික්ක පැස්සකට ඉක්මනට දුවගෙන ඇවිල්ලා වන්දනා කළා. ස්වාමීනී, වෙලාව දානිට ආසන්නයි, කොහොමද ස්වාමීනි දානි? සඳහන් කළා, පුතේ ලැබෙයි කියලා. නෑ ස්වාමීනි, තව ලැබෙන්න වෙලාවක් නෑ. ඉක්මනට ගෙදර දීවා, බිරිඳට අඬ ගැහුවා. පොදර සුමන කියන සිටුවරයා හරියට දන් දෙනවා. ඒ සුමන සිටුවරයාගේ දන්සලෙන් තමයි මේ දෙන්න වැඩිපුර ජීවත් වෙන්නේ. බිරිඳට අඬ ගහලා අහනවා, මගේ කෑම ටික තියෙනවද? බිරිඳ කියනවා, තියෙනවා. ඒක එහෙම්මම අරගෙන ආවා. සියල්ලම භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රයට පිළිගැන්නුවා. පිළිගන්වලා දන ගහල වැඳල ප්‍රාර්ථනාවක් කළා. ස්වාමීනි, නිවන් දක්නා ජාති දක්වා. නෑ කියන, බෑ කියන රළු වචනයක් මට කවදාවත් අහන්න ලැබෙන්න එපා. දුගී දුප්පත් වෙලා මං කවදාවත් උපදින්න එපා. මේ වගේ ප්‍රාර්ථනාවක් කළා. එතකොට උන්න අපිට ආයසරයක් කියනවා කාරණාවක්. පින්කමක් කරලා ඉවර වෙනකොට ප්‍රාර්ථනාවක් අවශ්‍යමයි කියන එක. ඒ ප්‍රාර්ථනාව මේ සංසාරේ මගේ සුවපත් කරනවා. දැන් අන්න භාරගේ මේ ප්‍රාර්ථනාව සසර පුරාම ඔහුව සුවපත් කරනවා. නෑ බෑ කියන රළු වචනයක් කවදාවත් මට ඇහෙන්න එපා කියලා කිව්වේ. අන්න භාර උපරිට්ට පසේ බුදුරජාණන් වහන්සේට තමන්ගේ දවල් කෑම එක පූජා කරලා නිමා වෙනකොට හැමදාම දන් දෙන සුමන සිටුවරයාගේ සේතච්චත්‍රයේ හිටපු දෙවියා තුන් වතාවක් සාදුකාර පැවැත්තුවා. ආන් ඒ වෙලාවේ, එතකොට මේ සේතච්චත්‍රයේ හිටපු දෙවිය කියලා කියහම අපි අහලා තියෙනවා නේද, මේ ආරක්ෂක දෙවියෝ කියලා ජාතියක් ගැන. අපි පින් දෙනකොට පින් දෙන්නේ මගේ ආරක්ෂක දෙවි දේවතාවුන් වහන්සේලාටද මේ පින් අනුමෝදන් වේවා. ඉතින් එහෙම ආරක්ෂක දෙවියෝ ඉන්නවා. හැමෝටම ඉන්නවද දන්නේ? මොකද දෙවියන්ට ආරක්ෂා කරන්න තමන් වටින කෙනෙක් වෙන්න එපේ. එහෙම නේද? දෙවියන්ට ආරක්ෂා කරන්න වටින කෙනෙක් වෙන්න එපේ. දැන් මහබෝසතාණන් වහන්සේ මාතෘ ගර්භයට වඩිනකොට සතරවරන් දෙවිවරුම 40,000 සක්වලෙන් සක්වල එක දිගට ආරක්ෂාවට හිටියා. අපේ සක්වලේ සතරවරන් දෙවියෝ මායා දේවියගේ කුටිය ඇතුළෙමයි හිටියේ. මේ ගැබ ආරක්ෂා කරනවා. ඒ වාගේ පුණ්‍යවන්තයන්ට ආරක්ෂක දෙවියෝ ඉන්නවා. ඉතින් සේතච්චත්‍රයේ හිටපු දෙවිය තුන් පාරක් සාධකාර පැවැත්තුවා. සුමන සිටුවරය කල්පනා කරනවා, මං අද ඉඳලා දන් දෙන පුද්ගලයෙක්ද? මං කී කාලයක් තිස්සේ දන් දුන්නද? අහනවා, උඹ අදද දැක්කේ මං දන් දෙනවා? උඹට අදද සාදු කියන්න හිතුනේ කියලා දෙවියන්ගෙන් අහනවා. ඒ දෙවියා කියනවා, මම ඔබේ දානෙට සාදු කීවේ නෑ කවදාවත්. මම සාදු කිව්වේ අන්න භාර දුගියගේ දානෙට කියලා. සුමන සිටුවරේ අහනවා, සිටුවරේ කල්පනා කරනවා, මේ තරම් ධනෙ වියදම් කරලා දන් දීලත් මට බැරි වුණානේ දෙවියන් ලව්වා සාදු කියව ගන්න.
නමුත් මගෙම්ම යැපෙන අන්න භාරයා. මගෙම්ම ගෙනිච්ච කෑම වේලක් දීලා දෙවියෝ ලව්වත් සාදු කියව ගත්තා. අන්න භාර කාටද දන් දුන්නේ? අන්න භාර දන් දුන්නේ පසේ බුදුරජාණන් වහන්සේට. අන්න භාර මොනවදත් හැරියේ? ආහාර විතර දත් හැරියේ? නැහැනේ. අන්න භාර තමන්ගේ බඩිගින්නත් අත්හැරියා. එහෙම නේද? ආහාර විතරක් නෙමේ තමන්ගේ බඩගින්නත් අත්හැරියා. බඩගින්න කියන්නේ තණ්හාවක්නේ. එතකොට මේ බඩගින්න නැමැති තණ්හාවත් අත්හැරියා. ආහාරත් අත්හැරියා, බඩගින්නත් අත්හැරියා. එතකොට අන්න භාර දන් දුන්නේ මහ පුදුමාකාර සෙල් ගුණයෙන් පිරිච්ච උතුමෙකුට. එවන් උතුමෙක් ළඟ දන් දීලා කරන ප්‍රාර්ථනාවක් ඒකාන්තයෙන් සඵලයි. අන්න භාරගේ අත්හැරීමත්, අන්න භාරගේ ශ්‍රද්ධාවත්, අන්න භාරගේ පුණ්‍ය මහිමයත් මේ සියල්ලම ගැන හිතලා තමයි මේ දෙවිය සාදු කරපවත්තන්නේ. දැන් මේ කාරණාව කල්පනා කර කර හිටපු සුමන සිටුවරයා, මට බැරි වුණානේ කවදාවත් දෙවියෝ ලව්ව සාදු කියව ගන්න. ඉතින් අපි දන්නේ නැහැ සුමන සිටුවරයා කොහොම දන් දුන්නද කියලා. මොකද අර සමහර කතාවල් වල සමහර කරුණු කියලා තියෙන හැටි. අර ඒක දරුවෙක් වෙනුවෙන් සත්‍යක්‍රියා කරනවනේ අම්මයි ඍෂිවරයෙකුයි දරුවගේ තාත්තයි. ඒ දරුවගේ තාත්තා හැම තැනම ප්‍රසිද්ධ මහා දානපතියෙක්. දැන් මේ සත්‍යක්‍රියාවක් කරනකොට තමන්ගේ ඇත්තක් තියෙන්න එපයි. අනික සියලු දේවල්ම එහෙමයි, තමන් ළඟත් ඇත්තක් තියෙන්න ඕනේ. එතකොට තමයි සත්‍යක්‍රියාවක් බල සම්පන්න වෙන්නේ. දැන් අපිට කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ සත්‍යයි, ධර්ම රත්නය සත්‍යයි, අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නය සත්‍යයි, ෂඩ්වර්ණ බුද්ධ රශ්මිය සත්‍යයි, පිරු දස පාරමිතා සත්‍යයි. ඉතින් ඒවා කොහොමත් සත්‍යයිනේ. ආන් ඒ වාගේ ලෝකයේ සත්‍ය ටිකක් කතා කරලා අහවල් දවසේ ඉඳලා අහවල් දවස වෙනකන් මම උතුම් පංචශීලයේ ආරක්ෂා කළ බවත් සත්‍යයි. ආ මගේ සත්‍යයක්. එහෙම නැත්නම් දිවිහිමියෙන් මම මගේ මව්පියන්ට සලකන බව සත්‍යයි. ඒ වාගේ තමන්ගේ සත්‍යකුත් එකතු කරන්න. එතකොට තමයි බලවත් වෙන්නේ. දැන් ළමයාට සර්පෙක් කාලා සිහිමූර්ජා වෙලා වැටිලා ඍෂිවරයා ගාවට අරගෙන ඇවිල්ලා කියනවා, අනේ මේ ඍෂිවරු ගොඩක් බෙහෙත් දන්නවා, මගේ ළමයා බේරලා දෙන්න කියලා. ඍෂිවරයා කියනවා, මම මහණ උනේ වෙදකම් කරන්න නෙමෙයි, එහෙනම් මන් දන්න බෙහෙතක් නැහැ, අවශ්‍ය නම් මගේ සීලේ සත්‍යක්‍රියා කරන්නම් කියලා. එහෙනම් ඍෂිවරයා සත්‍යක්‍රියාවක් කරනවා. ඒ දරුවගේ නම යඤ්ඤදත්ත. ඍෂිවරයා කියනවා, පුතේ යඤ්ඤදත්ත, මම මහණ වෙලා දැන් අවුරුදු 50ක් වෙනවා. අවුරුදු 50ක් මගේ මහණ ජීවිතේ මම සතුටින් බ්‍රහ්මචර්යාව පිරුවේ දවස් 7ක් විතරයි. ඒ බව සත්‍යයි. ඔබ සුවපත් වේවා කියලා. දැන් බලන්න මෙතෙක් කාටවත් කියාපු නැති දෙයක් කියන්න වෙනවා. ඒ සත්‍යම කියන්නේ මම මහණ වෙලා අවුරුදු 50යි. පුතේ මං සතුටින් බ්‍රහ්මචර්යාව පිරුවේ දවස් 7යි. ඒක ඇත්තයි. ඔබ සුවපත් වේවා කියම හිසේ ඉඳලා බෙල්ල දක්වා තිබ්බ විස බැහැලා ගියා. තාත්තට කියනවා, ඔබත් දැන් සත්‍යක්‍රියාවක් කරන්න කියලා. කරන්න දෙයක් නෑ, තාත්තටත් කතා කරන්න වෙනවා ඇත්ත. තාත්තා කියනවා, පුතේ උඹේ තාත්තා ගෙදරට යන්නේ හැමෝටම වගේ බොහෝ දෙනාට හැමදාම දන් දෙන කෙනෙක්. පුතේ උඹේ පරම්පරාවේ කිරියම්ම කිරියත්තා මුත්තා මී මුත්තා මේ හැමෝම දන් දුන්නාය. ඒ හැමෝම කැමැත්තෙන් දන් දුන්නා. හැබැයි පුතේ මම නම් දන් දෙන්න කැමති කෙනෙක් නෙමෙයි. දන් දෙන පරපුර මගෙන් විනාශ වුණා කියලා මට චෝදනාවක් එන නිසා දන් දෙනවා මිසක් නැත්තම් මේ ආපු කාටවත් මං කෑම දුන්නේ සතුටින් නන් නෙමෙයි.
ඒක සත්‍යයයි, මග පුතා සුවපත්තේවා. බෙල්ල ගාව ඉඳලා ඉන ගාවට තිබිච්ච විස බැහැලා ගියා. නැති අපි මහා දානපති දානපති කියලා කල්පනා කර කර හිටියට ස්වභාවයේ සමහර වෙලාවට. ඊටවසේ තාත්තා අම්මට කියනවා, ඔබටත් පුළුවන්නම් ඔබෙත් සත්‍යයක් තියෙනවන ඒකත් සත්‍යක්‍රියා කරන්න. අම්ම කියනවා, මටත් නම් කියන්න කාරණාවක් තියෙනවා, ඒත් පුතේ උඹේ තාත්තා ඉන්න තැන මට ඒක කියන්න බෑ කියලා. එතකොට තාත්තා කියනවා, කමක් නෑ, කියන්න තියෙන ඕනෑම දෙයක් මේ වෙලාවේ කියන්න, වටින්නේ දරුවගේ ජීවිතේ. එහෙම සඳහන් කරාම අම්මත් සත්‍යක්‍රියා කරනවා, පුතේ අර හුඹහ ඇතුලෙන් එළියට ඇවිල්ලා උඹට දෂ්ට කරපු සර්පයා ගැන මට මොන තරම් පිළිකුලක් තියෙනවද? උඹේ තාත්තත් එක්ක විවාහ වෙච්ච දවසේ ඉඳලා අද මේ වෙනකම් මම තාත්තා එක්ක ගත කරපු ජීවිතෙත් ඒ සර්පයා ගැන තියෙන පිළිකුල වගේ පිළිකුලෙන්ම තමයි ගෙවුනේ කියලා. කවදාවත් ස්වාමියාගේ ඉස්සරහ කියන්න හිටපු දෙයක් නෙමෙයිනේ. ළමැනගිට්ටා හැමෝම දරුවා වෙනුවෙන් හඟවන්න නැතුව ඇත්ත කියලා. ඒ වගේ සත්‍යක්‍රියාවක් හරි බලවත්. ඉතින් සුමන සිටුවරයා බොහෝ දිනකට දන් දුන්නා. සුමන සිටුවරයාට බැරි වුණා කවදාවත් දෙවියන් ලව්ව සාදු කියව ගන්න. සුමන සිටුවරයා කල්පනා කළා, අන්න බාර මේ තරම් ලොකු දානයක් දුන්නා. අන්න බාරට කහවණුවක් දීලා අන්න බාරගේ පින මම ගන්න ඕන කියලා. අන්න බාරට පණිවිඩයක් යවුවා. පණිවිඩයක් යවලා උඹ දානයක් දුන්නද කාට හරි? අනේ එහෙමයි සිටුතුමනි, මං අද ගෙදර එනකොට පසේ බුදුරජාණන් වහන්සේ ගෙදර වැඩලා මගේ කෑම පිඟාන මං උන්වහන්සේට පූජ කළා. සුමන සිටුවරේ කියනවා, කමක් නැහැ. උඹ හරි මිනිහේ. මං කහවණුවක් දෙන්නම්, උඹ රැස් කරගත්ත පින මට දියන් කියලා. ඒකනම් කරන්න බෑ කිව්වා. කහවණු දෙකෙන් තුනෙන් හතරෙන් පහෙන් වැඩි වෙලා කහවණු 1000 දක්වා මේක දික්ුණා. කහවණු 1000ටවත් පින දෙන්නේ නැහැ කිව්වා. නැවත සිටුවරය කියනවා, එහෙනම් මේ කහවණු සන්තෝෂේ ගානි තියාගන්න. ඔබ කරගත්ත පින මටත් අනුමෝදන් කරන්න කියලා. ඉස්සෙල්ලා කිව්වේ ඔබේ පුණ මට දෙන්නනේ, දැන් කියනවා මටත් අනුමෝදන් කරන්න කියලා. අන්න බහර ඉක්මන්ට දුවලා ගියා ගන්ධමාදන පර්වතයට. ගිහිල්ලා පසේ බුදුරජාණන් වහන්සේට වැඳා. වැඳලා අහනවා, ස්වාමීනි, මන් දවල් දන් දීලා ලබාගත්ත පින සුමන සිටුවරයා මගෙන් ඉල්ලනවා, දුන්නට කමක් නැද්ද ස්වාමීනි? එතන මට ඉවර වෙනවද කියලා මේ අහන්නේ. බුදුරජාණන් වහන්සේ උපමාවක් කියනවා, පුතේ යන්න බහර ගමක එක පහනක් දැල්වලා ඒ පහනින් තව පහන් දහසක් දැල්වගෙන ගිහිල්ලා ගෙවල් දහසක් ආලෝකමත් කළා. පහන් දහසක් දැල්ලුවා කියලා මුල් පහන එළිය අඩු වෙනවද කියලා ඇහුවා. අනේ නෑ ස්වාමීනි, අන්න ඒ වගේ නං උඹ රැස් කරගත්ත පින උඹ කී දෙනෙකුට දුන්නත් ඔබට පින් වැඩි වෙනවා මිස ඔබට පින් අඩු වෙන්නේ නැහැ කියලා. පින්නතනි, අපි පත්ති දාන පත්තානුමෝදන දස පුණ්‍ය ක්‍රියාවේ මෙහෙම කරුණු දෙකක් කතා කරනවා මතකද? පත්ති දාන සහ පත්තානුමෝදන. මොකද්ද මේ පත්ති දානය කියලා කියන්නේ? මම කරගත්ත පින අනෙකාට දෙනවා. පත්තානුමෝදනා කියලා කියන්නේ ඒ පින ඔවුන් අනුමෝදන් වෙනවා. හැබැයි පින් අනුමෝදන් වෙන්න ඕනේ කොහොමද? ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්. මේ ලෝකේ කෙනෙකුට දෙන්න තියෙන දේවල් අතර හොඳම දේ මොකක්ද? දිය යුතු දේවල් අතර හොඳම දේ, දෙන්න තියෙන හොඳම දේ පින. දෙන්න තියෙන හොඳම දේ පින. මොකද පින් තියෙනවා නම් මොනවද කරන්න බැරි? සල්ලි වලින් කරන්න බැරි දේවල් කොච්චර කරන්න පුළුවන්ද පින් වලින්? ඒ නිසා සල්ලි වලට
දෙව්ලොව යන්න බෑනි. සල්ලිවලට රහත් වෙන්න බෑනි. සල්ලිවලින් බුදු වෙන්න බෑනි. නමුත් ඒ ඔක්කොම ලැබෙන්නේ පින නිසානේ. එහෙනම් මේ ලෝකේ කෙනෙකුට දෙනවා නම් දෙන්න තියෙන හොඳම දේ මොකක්ද? පින. මහණෙනි, පිනට බය නොවව් කියලා මා පුණ්‍ය භායි සූත්‍රයෙන් දේශනා කළා. මහණෙනි, ඉදිරියේ සංසාරේ සැප කැමති කෙනෙක් ඉන්නවද? ඔවුන් විසින් රැස් කළ යුත්තේ පිනමයි. පින කියලා කියන්නේ මහණෙනි සැපේට නම. සැප කැමති කෙනා රැස් කළ යුත්තේ පිනමයි. ඉතින් ඒ නිසා පින් ලෝකෙ දෙන්න තියෙන හොඳම දේ දෙනකොට ඒක අනුමෝදන් වෙන්න ඕනෙත් හරි ගෞරවයෙන්. සමහර අය පින්කම් කරලා, මම මෙච්චර පින්කම් කළා, ඔබටත් ඒ පින් අනුමෝදන් කරනවා, ඔබත් ඒ පින් අනුමෝදන් කරලා අනුමෝදන් වෙන්න කියලා කියනකොට හා හා කියලා කියනවා සමහර කෙනෙක්. හොඳයි කියනවා සමහර කෙනෙක්. සමහර කෙනෙක් පින්නම් කරගන්න බැරියයි කියනවා. සමහර කෙනෙක් ඔය පින් වලින් වැඩක් නැහැ, යන් යන ගමන යන්න කියනවා. මේ වගේ විවිධ කතා, විවිධ දේවල් ඇහෙනවා මිනිසුන්ගෙන්. නමුත් මා කළ පින ඔබ කළාසේ අනුමෝදන් වෙන්න කියලා කියහම, බාල කෙනෙක් නම් වැඩිමලා ළඟ දන ගහලා දොහොත් මුදුන් දීලා අනුමෝදන් වෙන්න ඕනේ. එතකොටයි ඒ පින හම්බ වෙන්නේ. මට කරගන්න බැරි වුණ පිනක් තව කෙනෙක් මට දෙනවා කියලා කියන්නේ සුළුපටු ලාභයක්ද මේ දෙන්නේ? සමහරලාට මේ දෙන පින ආත්ම සිය ගානක් මන් තිරිසන් අපායෙන් මුදවන්න පුළුවන්. ඉතින් ඒ නිසා පින් අනුමෝදන් වෙනකොට ගෞරවපූර්වකම අනුමෝදන් වෙන්න. හිස්වැස්මක් තියෙනවා නම් ගලවල, පාවහන් දාලා නම් ගලවල, කරේ ලේන්සුවක් තියෙනවා නම් අතට අරගෙන දසඟිලි එකතු කරලා සාදු සාදු කියලා අනුමෝදන් වෙන්න. එතකොට පින ලැබෙනවා. හැබැයි පින් දුන්නට කවදාවත් පව් දෙන්න බෑ. මොකද පව් පින් තරම් බලවත් නැති හින්දා. කෙසේ වෙතත් දැන් සුමන සිටුවරයාට තමන් කරගත්ත පින අනුමෝදන් කළා. සුමන අනුමෝදන් වුණා. සුමනට ගොඩක් සතුටුයි සිටුවරයාට. සිටුවරයා කහවණු 1000 දීලා කියනවා, මිත්‍රයා, මේ කහවණු 1000 දෙන්නේ මට පින් දුන්න හින්දා නෙමෙයි. මේක මම උඹට දෙන සන්තෝෂමක්. මේක තියාගන්න. අදින් පස්සේ උඹ කවදාවත් කුලී වැඩ කරන්න එපා. මං වෙනුවෙන් දිය යුතු උතුම්ම දේ මට දුන්න මගේ මිත්‍රයා. ආන් අර ඈත පේන කඩපෙල මගේ. ඒ කඩපෙලේ සුදුසු තැනක් සකස් කරගෙන උඹ ඒ කඩපෙලේ ජීවත් වෙන්න. උඹට අදින් පස්සේ ගෙදර ජීවනෝපාය වෙනුවෙන් අවශ්‍ය යම් දෙයක් තියෙනවද? මේ සිටු මාලිගාවෙන් ඇවිල්ලා ඕනෑම දෙයක් අරන් යන්න. දැන් බලන්නකෝ, පිනේ ලාභේ ලැබීගෙන නැහැටි. මේ සිද්ධිය ආරංචිනා රජ්ජුරුවන්ට. රජ්ජුරුව අන්න බහර ගෙන්න ගත්තා. ගෙන්නගෙන කරුණු වහලා රජ්ජුරුවත් අන්න බහරගේ පින අනුමෝදන් වුණා. අනුමෝදන් වෙලා රජ්ජුරුව අන්න බහරට සිටු තනතුරක් දුන්නා. දැන් අන්න බහර දුගිය නෙමේ, දැන් අන්න බහර සිටුවරයා. අන්න බාර සුමන සිටුවරයට බොහෝසේ උපකාර කර කර ඉඳලා බොහෝ පින්කම් කරගෙන මේ අබුද්ධෝත්පාද කාලයක මැරිලා ගිහිල්ලා දෙව්ලොව උපදුනා. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ නැවත වතාවක් මනුලොව උපදිනවා. මනුලොව උපදින්නේ කොහොමද? ශාක්‍ය වංශී අපේ බුදුරජාණන් වහන්සේගේ සුළුපියාණන්ට දාව මහානාම ශාක්‍ය රජුන්ගේ බාල මල්ලි වෙලා මනුස්ස ලෝකෙට එනවා අනුරුද්ධ නමින්. බුදුරජාණන් වහන්සේගේ සුළුපියාණන් කවුද? අමිතෝදන ශාක්‍ය රජු. එතකොට දැන් භාග්‍යතුන් වහන්සේගේ තාත්තා කවුද කියලා අහන්න ඕනේ නෑනේ. ගොවියෝනේ. මේ ඔක්කොම ගොවියෝ. ඕදන කියලා පාලියෙන් කියන්නේ බත් වලට. සුද්දෝදන, පිරිසිදු බත් ඇත්තා. අමිතෝදන, දෝතෝදන,
ඕතෝදන මිතෝදන මේ සුද්ධෝදන රජ්ජිරුවන්ගේ සහෝදර පරපුර. එතට අමිතෝදන සාක්‍ය රජ්ජිරුවන්ගේ පුත්තු දෙන්නෙක් ඉන්නවා, එක්කෙනෙක් මහානාම, අනිත් එක්කෙන අනුරුද්ධ. ද මේ අනුරුද්ධ නමින් මනුලොවට එන්නේ කවුද? අන්න භාර දුගියා. දැන් අනුරුද්ධ කුමාරයා කෙමෙන් කෙමෙන් ලොකු මහත්වෙනවා. ළමා වයසේ අනුරුද්ධ කුමාරයා හරිම කැමති ඔට්ටු අල්ලලා සෙල්ලම් කරන්න. මොනවද ඔට්ටු අල්ලන්නේ? ඔට්ටු අල්ලන්නේ කැවුම්. කැවුම් තමයි ඔට්ටු අල්ලන්නේ. අනුරුද්ධ කුමාරයා කැවුම් කණ්ඩ හරිම කැමති. ඉතින් කැවුම් ඔට්ටුවට තියලා සෙල්ලම් කරනවා, පරාදයි. වහාම අම්මට පණිවිඩයක් යවනවා, අම්මෙ මට කැවුම් එවන්න. අම්ම කැවුම් තලියක් පුරවලා එවනවා, රත්තරන් තලියක. ඊළඟටත් පරාදයි, ඊළඟටත් පරාදයි. දැන් තුන් වතාවක් පරාදයි. තුන් වතාවම අම්ම කැවුම් එව්වා. හතරවෙනි වතාවෙත් පරාදයි. නැවතත් පණිවිඩයක් යවනවා, අම්මෙ මට ආයෙත් කැවුම් එවන්න. අම්ම සේවකයාට කියලා යව්වා, දැන් නම් කැවුම් නෑ පුතේ, ගිහිල්ලා කියන්න කැවුම් නෑ කියලා. සේවකයා ගිහිල්ලා කියනවා, කුමරුනි දැන් නම් කැවුම් නෑ කිව්වා, නැත්තන් නැති කැවුම් එවන්න කිව්වා. ඇයි නෑ කියලා වචනයක් දන්නේ නෑ. ජීවිතේ කවදාවත් නෑ කියන එක අහලා නෑ. නැත්තන් නැති කැවුම් එවන්න කිව්වා. සේවකයා ගිහිල්ලා කියනවා, මහදේවිය නැති කැවුම් එවන්නලු. අම්ම කල්පනා කළා, මගේ පුතාට කොහොමද නෑ කියන වචනේ උගන්වන්නේ. දැන් මතක තියාගන්න ඕන, කොතනින්ද මේ ප්‍රාර්ථනාව කළේ? පසේ බුදුරජාණන් වහන්සේට දන් දීලා කරපු ප්‍රාර්ථනාව, නිවන් දකින්න තුරු නෑ බෑ කියන වචනයක් අහන්න ලැබෙන්න එපා. දැන් නෑ කියන වචනේ උගන්වන්න දෙපේ. ඉතින් රත්තරන් තලියක් අරගෙන සෝදලා පිරිසිදු කරලා තවත් එවන් රන් තලියකින් වහලා සේවකයාට දුන්නා, මේක ගෙනහිලා දෙන්න. එතකොට පියන විවෘත කරාම ඒක හිස්. ආ නෑ, මේකට තමයි නෑ කියන්නේ. එතකොට මගේ පුතා නෑ කියන එක දැනගන්නවා. දැන් මෙයා තලි දෙක වහගෙන අරගෙන යනවා. මේ තලි දෙක වහගෙන අරගෙන යනකොට නගරාරක්ෂක දෙවියෝ කල්පනා කළා, අනුරුද්ධ කුමාරයා අන්න භාර දුගිය හැටියට ඉඳලා පසේ බුදුරජාණන් වහන්සේට දන් දීලා එදා ප්‍රාර්ථනාවක් කළා, නිවන් දකින්නතුරු නෑ බෑ කියන රළු වචනයක් මට අහන්න නොලැබේවා කියලා. ඒ ප්‍රාර්ථනාව ගැන අපි දන්නවා, දෙවියෝ දන්නවා. ඒක මොකද? දෙවියන්ට දීර්ඝායුෂනේ. ඒ ප්‍රාර්ථනාව දැන දැනත් මේ ජීවිතේ නෑ කියන කතාවට අනුරුද්ධ කුමාරයා ගියොත් දේව සභාවට අපිට යන්න වෙන එකක් නෑ. මහදෙවියන්ගෙන් අපිට විසුමක් වෙන එකක් නෑ. ආන් එහෙම හිතලා අරතලිය සම්පූර්ණයෙන්ම දිව්‍යමය කැවුම් වලින් පිරෙව්වා. දැන් මෙයා හිතාගෙන යනවා හිස් තලිය අරන් යනවා කියලා. කුමාරයා ගාව තියලා කුමරුනි කියලා ඇරියහම මුළු නගරේ පුරාම කැවුම් සුවඳ පැතිරෙන්න ගත්තා. දිව්‍යමය කැවුම් වල සුවඳ. කැවුම් ගෙඩියක් අතට අරගෙන දිව මත තියනවත් එක්කම අනුරුද්ධ කුමාරයාගේ ශරීරයෙන් විවෘත වෙච්ච 700ක් රසනහර සියල්ලම පිනා ගියා. ඒ වෙලාවෙම නැගිට්ටා. නැගිටලා තමන්ගේ අම්මා ගාවට ගිහිල්ලා අහනවා, අම්මේ මෙච්චර කල් මට ආදරෙයි කියලා බොරු නේද කළේ? අම්මා කියනවා, මගේ පුතාට ආදරේ නැත්තම් මං කාට ආදරේ කරන්නද? මම්මගේ ජීවිතයට වඩා පුතේ මං ඔබට ආදරෙයි. මම්මගේ ඇස් දෙකට වඩා පුතේ මං ඔබට ආදරෙයි. අම්මා කිය අනුරුද්ධ කුමාරයා කියනවා, එච්චර ආදරෙයි නම් ඇයි මෙච්චර කාලයක් මට නැති කෙවුම් උයලා දුන්නේ නැත්තේ? අම්මට හිතාගන්න බෑ මොකද්ද මේ අහන්නේ කියලා. ඊට පස්සේ අර දරුවා ගෙන්නලා ඇහුවා, මොනවද ගෙනිහිල්ලා දුන්නේ? මොනවද ඒ තලිය තිබුණේ? ඔහු කියනවා, ආර්යා මම දන්නේ නෑ, මං අරන් ගියේ හිස් තලිය. නමුත් කුමාරයා ගාව තියලා විවෘත කරනකොට ඒ මුළු කැවුම් තලියම කැවුම් වලින් පිරිලා. අම්මා කල්පනා කරන්න ගත්තා. එයට මතක් වුණා,
මගේ පුතා සංසාරේ බොහෝම පින් කරපු කෙනෙක්. මගේ පුතා ගොඩාක් පුණ්‍යවන්තයි. මේ තලිය අනිවාර්යෙන් දෙවියෝ තමයි කැවුම් වලින් පිරෙව්වේ කියලා. එදා ඉඳලා අම්මා හැමදාම හිස් තලිය වහලා යවනවා. දෙවියෝ කැවුම් පුරවලා දෙනවා. අනුරුද්ධ කුමාරයා එදා ඉඳලා වළඳන්නේ නැති කැවුම්. ඒ කියන්නේ දෙවියන්ගේ දිව්‍යමය කැවුම්. අනුරුද්ධ කුමාරයා හිතාගෙන ඉන්නේ එව්වට තමයි නැති කැවුම් කියන්නේ කියලා. දැන් ටිකක් තරුණ වයසට එන්න හදනවා. මේ කාලේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ශාක්‍ය වංශනේ කෝලිය වංශනේ දෙකෙන්ම පැවිදි වෙන කාලේ. රජවරුම පැවිදි වුණානේ 500ක්. ශාක්‍ය වංශෙන් රජවරු 500යි කෝලිය වංශෙන් රජවරු 500යි. සිද්ධාර්ථ කුමාරයා ගෙදර හිටියත් රජුන් පිරිවරාගත්ත කෙනෙක් ලෞතුරා බුදු වෙලත් එසේම විය යුතුයි කියලා තමයි මේ පරපුර දෙකෙන්ම 250 පැවිදි කරන්නේ. අන්න ඒගොල්ල නිසා තමයි මහා සමය සූත්‍රයේ දේශනා කරන්න මගේ හැදෙන්නේ. ඒක වෙන දිග කතාවක්. ඒ නිසා මහා නාම ශාක්‍ය කුමාරයා අනුරුද්ධ කුමාරයාට කතා කරලා කියනවා මල්ලියේ පරම්පරාවෙන් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් පැවිදි වෙන අය ඉන්න කාලේ. නමුත් අපේ පවුලෙන් තව කවුරුවත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පැවිදි වෙලා නැහැ. මල්ලියේ ඔබ පැවිදි වෙනවද මම පැවිදි වෙන්නද කියලා. අනුරුද්ධ කුමාරයා කියනවා මට නම් බෑ මහාන වෙන්න. මං ගෙදර ඉන්නම්. අයියා ගිහිල්ලා මහාන වෙන්න. එහෙනම් මල්ලියේ ඔබ ගෘහ කටයුතු කරගෙන ගෙදර හිටපන්. අනුරුද්ධ කුමාරයා අහනවා මොනවද ගෘහ කටයුතු කියන්නේ? මහානාම කුමාරයා කල්පනා කළා බත් උපදින තැන දන්නේ නැති මගේ මල්ලි ගෘහ කටයුතු ගැන කොහෙ දැනගන්නද? අනුරුද්ධ, කිම්බිල, බගු මේවා යාළුවෝ ටිකක් හිටියා. දවසක් මේ තුන්දෙනා කතාවෙනකොට එක කුමාරයෙක් කියනවා මේ තුන්දෙනා කතාවෙන්නේ මේ බත් එන්නේ කොහෙන්ද? බත් උපදින්නේ කොහෙද? අර බගු කුමාරයා දන්නවා, දැකලා තියෙනවා මේ අටුවේ වී තියෙනවා, අටුවට වී පුරවනවා. එතන මොහු කෙලින්ම කියනවා මන් දන්නවා බත් උපදින්නේ තැන, බත් උපදින්නේ අටුවේ. එතකොට අනික් කිම්බිල කුමාරයා කියනවා, කිම්බිල කුමාරයා තමයි කියන්නේ අටුවේ උපදිනවා කියලා. බගු කුමාරයා බද්දිය කියනවා නෑ 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 අටුවේ නෙමෙයි බත් උපදින්නේ. බත් උපදින්නේ හැලියේ. මොකද එයා දැකලා තියෙන්නේ අම්මා හැලියෙන් බත් බෙදලා දෙනවා විතරයි. එහෙනම් එයායි කල්පනාව බත් උපදින්නේ හැලියේ. මේක අහගෙන ඉඳලා අනුරුද්ධ කුමාරයා කියනවා නෑ 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 ඔය දෙන්නම දන්නේ නෑ. බත් උපදින්නේ තලියේ. මොකද මෙයා දැකලා තියෙන්නේ අම්මා බෙදලා ගෙනලා දෙන පිඟාන විතරයි. මුට්ටියක් හට්ටියක්වත් දැකලා නෑ. ඉතින් ඒක තමයි මහානාම කුමාරයා කල්පනා කරන්නේ මේ බත් උපදින තැන දන්නේ නැති මල්ලි කොහොමද ගෙදර කටයුතු ගැන දන්නේ? එඳ කියලා දෙනවා කුඹුරට යන්න ඕනේ, හාන්න ඕනේ, ගවයන්ට කන්න දෙන්න ඕනේ, ගවයෝ ලෙහන්න ඕනේ, බඳින්න ඕනේ, මේ වගේ මේ කෘෂි කර්මාන්තය ගැන කියලා දෙනවා. එතකොට කියනවා මේ මට නම් ඒවා එකක්වත් කරන්න බෑ. මං යනවා මහන් වෙන්න. ඔබ ගෙදර ඉඳලා ගෘහ කටයුතු කරන්න. එහෙම කියලා තාත්තගෙනුත් අවසර අරගෙන තවත් ශාක්‍ය කුමාරවරු 5 දෙනෙක් එක්ක අනුපියා අඹවණේ ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ ළඟ පැවිදි වෙනවා. පැවිදි වෙලා බොහොම ශ්‍රද්ධාවෙන් ශාසනික වතපිළිවෙත සම්පූර්ණ කරලා සෙල් ගුණ ආරක්ෂා කරලා සමත විදර්ශනා වැඩුවා. රහත් වෙන්නත් කලින් සක්වලවල් 1000ක් බලන්න පුළුවන් දිවසක් ලැබුණා. රහත් වෙන්නත් කලින්. මොකද මෙතෙක් සසර පිංකලී දිවස් ලබන්නේ. දැන් සක්වලවල් 1000ක් බලන දිවසක් තියෙන නිසා මතක් වුණා මේ දිවස ප්‍රාර්ථනා කරගෙන පිංකම් කරගෙන ආපු එක කාලෙක. අන්න භාරනම් වූ දුගී
අන්න භාරනම් දුගියට සුමනනම් සිටුවරේ උපකාර කළා. සුමන සිටුවරයාගේ බට්ටික නිදන් දුන්නේ. සුමනනම් සිටුවරේ උපකාර කළා. ඒ සුමන දැන් කොහෙද? මොකද මෙතෙන්ට එන්න මඟ පෙන්වන්න සුමන සිටුවරයා ලොකු මෙහෙවරක් කළා. ඒක දැනගෙන නුනත් සුමන සිටුවරයාගේ උපකාරයෙන් තමයි මේ ගමනට මඟ හැදුනේ. එත සුමන සිටුවරයාට කළ ගුණ සලකන්න හිතුණා. දැන් සුමන කෝ කියලා දිවසින් බැලුවා. වින්ද්‍යා කියන වනේ කඳු පාමුල මහා මුණ්ඩ කියන උපාසක කෙනෙකුට දාව දරුවෝ දෙන්නෙක් ඉපදිලා ඉන්නවා, චූල සුමනයි මහා සුමනයි කියලා. ඒ දරුවෝ දෙන්නගෙන් චූල සුමන කියලා ඉපදිලා ඉන්නේ සුමන සිටුවරයා. යායුතුයි සුමන සිටුවරයට පිහිට වෙන්න. අහසින්ම වැඩියා. අහසින්ම වැඩලා වින්ද්‍යා වනේ කඳු පාමුල නියංගමේ උන්වහන්සේ මහා මුණ්ඩ උපාසකගේ ගෙදර ගියා. දැක්කට පස්සේ උපාසකට බොහෝම සතුටුයි. උන්වහන්සේට දහවල් දම් පූජා කරලා ආරාධනා කළා වස් කාලේ මේ තුන් මාසෙ මෙහි වැඩ ඉන්න කියලා. වස් තුන් මාසෙම වැඩ හිටියා. වස් තුන් මාසෙ ඉවරයි මහා පවාරණයෙන් පවාරණය කළා. මුණ්ඩ උපාසක තැන ගිතෙල් මේ පැණි තලතෙල් උක්කකුරු මේ ආදි නොයේක් දේවල් සකස් කරලා වස් අවසානයේ තුන් සිවුරුත් එක පූජ කරන්න. මේ සියල්ලම අනුරුද්ධයන් වහන්සේට පූජ කළා. සියල්ලම බාරගත්තා. බාරගෙන දැන් මහරහතන් වහන්සේ ලැහැත්ති වෙනවා යටි වඩින්ද. උපාසක අහනවා, ස්වාමීනි මේවා ගෙනියන්නේ නැද්ද? රහතන් වහන්සේ කියනවා ගෙනිහින් මොනව කරන්නද? උපාසක ආයි කියන ස්වාමීනි අවශ්‍ය දේවල් මයි පූජ කළේ, මේවා ගෙනියන්නේ නැද්ද? ගෙනෙල්ල මොනව කරන්නද? තුන් පාරක්ම කිව්වා. ඊට පස්සේ කියන උපාසක අවශ්‍ය දේවල් තියෙන බව මටත් පේනවා. බේත් හේත් වලට අවශ්‍ය දේවල් තියෙන බව මටත් පේනවා. නමුත් මේවා අරන් ගියා කියලා මට මේවා පිළිගන්නවා ගන්නවත් අඩු තරමේ සාමනීර නමක්වත් මංගාව නෑනේ කියලා. කියනකොටම මහා මුණ්ඩ කියනවා, ස්වාමීනි මගේ පුතා දෙන්නම්කො, ලොකු පුතා. මහා සුමන දෙන්නම් එක්ක යන්න පැවිදි කරගන්න. හරි වටින තැන් මේ. නබාට ගත් කටට කියනවා මහා සුමන දෙන්නම්. තමන්ගේ පුතා. ශාසනය පිළිබඳව තියෙන අවබෝධය, ශාසනය පිළිබඳව තියෙන දැනුම, ශාසනය පිළිබඳව තියෙන විශ්වාසය අදත් එහෙම වෙනවද? කිසියම් සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේ නමක් තනියම ඉන්නකොට අනේ කිසියම් කෙනෙක් ඉන්නවා නම් මේ දාන ටිකවත් පිළිගන්න ගන්න කියලා කියහම අපි කවුරුවත් කියනවද මගේ පුතා ගෙනල්ලා දෙන්නම් කියලා? හාමුදුරුවනේ ටිකක් ඉන්නකෝ, ඔය ඉන්නව තැන් තැන් වල කාත් කවුරුවත් නැති අය. මං එහෙම කෙනෙක් බලලා පුළුවන් වුණොත් එක්ක එන්නම් කියනවා මිසක් අපේ කවුරුවත් දෙනවා කියලා කියන්න කෙනෙක් නැහනේ. ඒ අත්හැරීමයි මේ අත්හැරීමයි කොහොමද? සංසාරි පින් කරගෙන ආපු කෙනෙකුටවත් වර්තමානයේ සත්පුරුෂෝ නැති හින්දා ඒ ලාභේ නැණි. ඔබේ නිවෙස්වල පැවිද්දට කැමැත්ත දක්වන දරුවෝ කොච්චර ඉන්නවද? ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන්නෙම ඒ වැඩේට. ඒ මොකටද ආවේ? පින් කරගෙන හිටපු තැනට යන්නයි ඇවිල්ලා තියෙන්නේ. නමුත් සත්පුරුෂෝ නැහෙනේ. ඒක නිසා ඔවුන්ට පින් කරගන්න පැවිදි වෙන්නම් කියලා ඇහුවොත් එහෙම සමහරලාට ගුටි කණ්ඩත් සිද්ධ වෙනවා. සමහර මොකියු ගහනවා. එතකොට අපි ගාව කිසිම කළ ගුණයක් නැති අය. එයි මේ සතර අපායෙන් මිදෙන මග ඔබට මට කියලා දෙන්න මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ එකක් මේ සංසාරේ විඳපු දුක මේ මහා පුරුෂයා. එහෙම දුක් විඳලා ලෞතර බුදු බව ලැබුවේ තනියම බුදු වෙලා පිරිනිවන් පාන්න නෙමෙයි, අහිංසක ලෝකයට සංසාරයෙන් එතර වෙන මග කියලා දෙන්න මේ ශාසනේ තව අවුරුදු 5000ක් කල් පවතින්න ඕනේ කියලා අදිෂ්ඨාන කරලා. ආංගේ අදිෂ්ඨාන කරපු ශාසනේ
ඉස්සරහට පවත්වගෙන යන්ඩ මගේ කුසින් මගේ ලෙයින් ඉපදිච්ච දරු පැටියෙක් මන් දන් දෙනවා කියල කල්පනා කරන්න නැතුව. ඒක මට ලැබෙන මොන අවස්ථාවක්ද කියල කල්පනා කරන්න නැතුව මහන වෙන්නන් කියල ඇහුවොත් සමහර වෙලාවට ගුටි කණ්ඩයි සිද්ධ වෙන්නේ. අපි වෙනුවෙන් මහා කල්ප ගණනක් දුක් විඳපු උතුමන්ගේ ශාසනයේ ඉදිරියට ගෙනියන්න පුතෙක් දෙන්න මං හිතන්නේ සංසාරි පාරමිතා පුරන්න ඕනේ. එද ඇතුන් හිතල බලන්ඩ දරුවෙක් පැවිද්ද ඉල්ලහම මොකද්ද කළ යුත්ත කියලා. ඒකම මදිද මැරෙන මොහොත කල්පනා කරන්න. මහාසුමන දෙන්නම් කියනවා. අනුරුද්ධ මහරහතන් වහන්සේ කියනවා මහාසුමන එපා චූලසුමන දෙනවනම් ගන්නම් කියලා. ද මේ ඇවිල්ල ඉන්නේ කවුරු වෙනුවෙන්ද? චූලසුමන වෙනුවෙන්. දෙපාරක් හිතුවේ නෑ ස්වාමීනි දෙන්නගෙන් ඕන කෙනෙක්. එන චූලසුමන වන්න කිව්වා. දැන් චූලසුමනත් එක පිටත් වුණා. චූලසුමනත් කැමති. පිටත් වෙලා අහසින්ම ගිහිල්ලා උන්වහන්සේගේ ධ්‍යාන ශක්තියෙන් චූලසුමනත් අරන් ගියා. චූලසුමන පැවිදි කළා. පැවිදි කළා රහත් වුණා. රහත් වෙලා දැන් අවුරුදු කීයද එතකොට වයස? අවුරුදු 7යි වයස. චූලසුමනගේ වයස අවුරුදු 7යි. දැන් රහතන් වහන්සේ නමක්. දෙන්නම වැඩිය අහසින්ම හිමාලයට. අනුරුද්ධ මහරහතන් වහන්සේ මහ වීර්‍යවන්තයි. සක්මන් කර කර ඉන්න වෙලාවේ උන්වහන්සේට බඩේ කැක්කුමක් හැදුනා. හරිම අමාරුයි. සක්මන නවත්තලා වාඩි වුණා. පුංචි හාමුදුරුවෝ නෙමේ දැන් පුංචි රහතන් වහන්සේ ඈත තියා දැක්කා තමන්ගේ ගුරු හාමුදුරුව අපහසුතාවයකින් ඉන්නවා. ළඟට ඇවිල්ලා ඇහුවා ස්වාමීනි අසනීපෙන්ද? ඔව් සාමණේරේ මගේ බඩේ කැක්කුමක් තියෙනවා. සාමණේරයන් වහන්සේ අහනවා ස්වාමීනි වෙනදත් හැදෙනවද ඔහොම? සමහර කාලවලට හැදෙනවා. ඒ කාලෙට මොනවද ඔබ වහන්සේ බීපු බෙහෙත් වර්ග? අනවතප්ත විලෙන් පැන් ටිකක් වෙලඳුවොත් මේක සනීප වෙනවා කියලා කිව්වා. ස්වාමීනි මම අරන් එන්නද කියලා ඇහුවා. පුළුවන්ද කියලා ඇහුවා. පුළුවන් ස්වාමීනි මම ඉක්මනට අරන් එන්නම් කිව්වා. කලගෙඩියක් අතට ගත්ත අහසට නැංගා. කතා කරලා කිව්වා සාමණේරය අනවතප්ත විල ගාවේ ඉන්නවා පන්තක කියලා නාගරාජී. ඒ පන්තක හොඳට මාව අඳුරනවා. පන්තකට කියන්නේ අනුරුද්ධයන් වහන්සේට පැන් ටිකක් ඕනේ බෙහෙතකට කියලා. කලේ අරගෙන අහසින්ම යනවා. අවුරුදු 7යි වයස. අහසින්ම යන වෙලාවේ පන්තක නාගයා ඈත තියා දකිනවා උන්වහන්සේ වඩිනවා. තමන්ගේ පිරිසත් එක්ක ජල ක්‍රීඩාවටයි සූදානම් වෙලා ඉන්න අනවතප්ත විලේ. මේ නාග ලෝකේ නාගයෝ මේ හරි ප්‍රබල අය. දැනගත්ත මේ මහා මහනා දැන් මාන්නයක් ඇති වුණා. උඩින් එනවනේ මට වඩා. ඒ නිසා මාන්නයක් ඇති වෙලා මේ මහනා කකුල් දෙකේ තියෙන දූවිලි මගේ ඔළුවේ වගුරෝ වගුරෝ එන්නේ පැංගෙනියන්න වගේ. දෙන්නම් අද වතුර හොඳ වතුරක් කියලා විශාල පෙනගොබයක් මවලා වර්ගය දුන් 50ක් විශාල අනවතප්ත විල සම්පූර්ණයෙන්ම වැව්වා. එතකොට කොහොමද පෙනගොබේ මේ විශාල පුකුණ සම්පූර්ණයෙන් වැහුවා. උන්වහන්සේත් කල්පනා කරනවා පන්තක මට උපෙන් දෙන්නේ නෑ වගේ. ළඟට ගිහිල්ලා කතා කළා නාගරජ්ජුරුවනි මං අනුරුද්ධයන් වහන්සේගේ ශිෂ්‍යයා. මගේ ගුරුවරයාට බඩේ අමාරුවක් හැදිලා. මට අවශ්‍යයි අනවතප්ත විලෙන් පැන් ටිකක් බෙහෙතකට. මට ඒක දෙන්න කිව්වා. පුළුවන් නම් ගන්න කිව්වා. දෙවනි පාරක් කිව්වා පුළුවන් නම් ගන්න කිව්වා. තුන්වෙනි පාරක් කිව්වා බෙහෙතකට පැන් ටිකක් දෙන්න. පුළුවන් නම් ගන්න කිව්වා. ඊට පස්සේ කල්පනා කළා මොහුගේ මාන බිඳලා පැන් ගන්න හැටි මම දන්නවා. හැබැයි නිකම්ම අරන් යන එක හොඳ මදි. එන සියලු දෙවියන්ට බඹුන්ට කියලා දෙවි බඹුන් රැස් කරලා තමයි අරන් යන්නේ. ඒ කියන මොහොතින් සියලුම දෙවිවරු ළඟට ගියා. ආකාශස්ත දෙවිය ළඟට ගියා. සතරවරං දෙවිය ළඟට ගියා. සදිව්‍ය ලෝකේ දෙවිය ළඟට ගියා. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම රාජ්‍යය ළඟට ගියා.
සියලු දෙනාටම කතා කරලා කිව්වා අනෝතප්ත විල ළඟ පුංචි යුද්ධයක් තියෙනවා එන්න බලන්න කියලා. නැවත වතාවක් දැන් දෙවි බඹුන් රැස් වෙලා ඉන්න ප්‍රමාණය සඳහන් කරනවා අතුරු සිදුරු නැතුව මුළු අහසම වැහිලා කියලා. මොකද රහතන් වහන්සේ නමක් කතා කරලා එන්න කිව්වොත් කිසිම දෙවියෙකුට නෑවිල්ල ඉන්න බෑ. එඳ එන්නම වෙනවා. එඳ දෙවියන්ගෙන් පිරිලා මේ පළාත. නැවත ගිහිල්ලා කියනවා නාගරාජයේ පෙන් ටිකක් දෙන්න. සඳහන් කරනවා අන්න අහරින් ගංගා නදිය ගලාගෙන යනවා ඒකෙන් අරන් යන්න කියලා. සඳහන් කළා ගංගා නදියෙන් නෙමෙයි මට ඕනේ අනවතප්ත විලෙන් බෙහෙතකට පෙන් ටිකක්. තාමත් කියන්න පුළුවන් නම් ගන්න කියලා. සුමන සාමණේරයන් වහන්සේ යදුන් 12ක් උස බ්‍රහ්මකයක් මවා ගත්තා. බ්‍රහ්මරාජයෝ හරි ලොකුයි ඉන්නේ. සාමාන්‍යයෙන් ස්වභාවයෙන් බ්‍රහ්මේකුගේ විශාලත්වය සඳහන් කරනවා ඒ ස්වභාවයෙන්ම මනුස්ස ලෝකෙට බැස්ස. මගධ ඒවාගේ නගරවල් 4-5ක් යට යනවා කියලා. ඒ තරම් විශාල ඇඟවල් තියෙනවා. ඉතින් ඒවාගේ ලොකු ඇඟක් තියෙන මගධ කියලා කියන අංග මගධ කියලා කියන 11 මහා ජනපදවලින් එකක් නේ. ඉතින් ඒවාගේ නගර කීපයක් යට වෙනවලු බ්‍රහ්මයාගේ ඇඟට. ඒ තරම් විශාලයි. ඉතින් ඇඟ බොහොම චූටි කරගෙන තමයි වෙන්නේ. ඉතින් ඒවාගේ 12 යදුනක් තරම් බ්‍රහ්මකයක් මවාගෙන නාගයාගේ ඇඟ උඩින් සක්මන් කරලා පෙන ගොබේ ගාවට ආපම දරාගෙන ඉන්න බෑනේ බර. යදුන් 12ක පුද්ගලයෙක් නේ දැන්. ඉතින් පෙන ගොබේ ටික ටික ඇකිලෙන්න ගත්තා. ඇකිලෙනකොට තල් කඳන් පොල් කඳන් වගේ ජල කඳන් අහසට විදින්න ගත්තා කියලා කියනවා. ඒකටම කෙන්ඩි ඇල්ලුවා. ඒකෙම පුරව ගත්තා අහසට නැංගා. දැන් නාගයාට ලැජ්ජාවල් දෙකයි. දෙන්න බෑ කියලා දෙන්නේ කිව්වා පැනුත් ගත්තා. අනික මේ සක්වලේ මේ ඉන්න දෙවියෝ බ්‍රහ්මයෝ රැස් කරලා උන්වහන්සේලා ඉස්සර අපිට ලැජ්ජ කෙරුවා. එහෙනම් පිටිපස්සෙන් එලවගෙන යනවා කට ඇතුලෙන් අත දාලා හෘද මාංශය ගලවනවා කියලා. එහෙම නැත්තම් පාද දෙකෙන් අල්ලලා පරසක්වල ගහනවා කියලා එලවන්නේ. රහතන් වහන්සේ අහසින්ම ගිහිල්ලා අනුරුද්ධයන් වහන්සේට පැන් පිළිගන්වනකොට නාගරාජයත් එතන. පැන් එක පිළිගන්වනකොටම නාගයා කියනවා වළඳන් දෙපා කැප නැහැ කියලා. මොකද මම අකමැත්තෙන් තමයි අරන් ආවේ කියලා. සාමණේරයන් වහන්සේගෙන් ඇහුව ඇත්තද? අනුරුද්ධයන් වහන්සේ දන්නවා රහතන් වහන්සේලා බොරු කියන්නේ නැහැ නේ. ස්වාමීනි වළඳන් දෙ කැපයි කියලා කිව්වා. මොහුගෙන් ඉල්ලගෙන ආවේ කියලා. ඒ තුන් පාරක් ඉල්ලුවනේ. අනුරුද්ධයන් වහන්සේ පැන් වැළඳුවා. එතනත් ආයෙත් ලැජ්ජාවටපත් වුණා. ලැජ්ජාවටපත් වෙලා කියනවා ස්වාමීනි අනුරුද්ධයන් වහන්සේ මේ සාමණේරයා මින් මනතේ වණ්ඩේපානෝ තප්ත විල පැත්තේට එක්ක හෘද මාංශයේ උගුල්නවා නැත්තම් පාද දෙකෙන් අල්ලා පරසක්වල ගහනවා කිව්වා. අනුරුද්ධයන් වහන්සේ කියනවා නාගරාජේ කලබල වෙන්න එපා. මේ සාමණේරයා ගැන දන්නේ නැද්ද කියලා ඇහුවා. දන්නවා ස්වාමීනි. මේ සාමණේරයාගේ ඇඟේ තියෙන එක ලෝම ගහක්වත් හොලවන්න උඹට බැරි බව දන්නේ නැද්ද කියලා ඇහුවා. දන්නවා ස්වාමීනි. එහෙම කියලා සුමන සාමණේරයන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි අදින් පස්සේ ඔබ වහන්සේට අනවතප්ත විලෙන් පැන් ඕනේ වුණොත් ඔබ වහන්සේ මහන්සි වෙලා ඉන්න එපා. ඔබ වහන්සේගේ සේවකයා විලගාව ඉන්නව අපන්තක. මාව මතක් කරන්න අවශ්‍ය තරම් පැන් මම ගෙනලා දෙන්නම් කිව්වා. මොකද මේ තරම් බල සම්පන්න නාගරාජයෙකුටවත් මේ පුංචි රහතන් වහන්සේගේ ලෝම ගහක්වත් හොලවන්න බෑ. ඉතින් එහෙම කියලා අපහු ගියා. අනුරුද්ධයන් වහන්සේ තමන්ගේ ශිෂ්‍යයා දක්වන්නේ මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. අනුරුද්ධයන් වහන්සේ බලාපොරොත්තු වෙමයි භාග්‍යතුන් වහන්සේ ඉන්නේ. එවිටින් පිළිගන්න ගියපු හාමුදුරුවෝ චූටි හාමුදුරන්ගේ ඔළුව අත ගන්නවා, අතින් අල්ලනවා, බඩ අල්ලනවා. මේ නොඑක් දේවල් බුදුරජාණන් වහන්සේ බලාගෙන කල්පනා කරනවා
අනේ මුං නැහෙන් හදන හැටි. එම චූටි ළමයෙක් කියලන කල්පනා. වැඩිමල් සංඝයා ගිහිල්ල මෙයා ඇඟපත අත ගන්නේ නැහෙන් හදන හැටි. එමුණට කවදාවත් උන්වහන්සේ කියන්නේ නැනේ මං රහතන් වහන්සේ නමක් කියලා. මේ ශාසනය ලස්සන කොච්චරද. මේ ශාසනය ගුණවත් අය කවදාවත්ම තමන්ගේ ගුණේ කියන්නේ නැහැ. රහතන් වහන්සේ නමක් කවදාවත්ම මම රහත් කියලා කියන්නේ නැහැ. මම ඊට කලිනුත් කියලා තියෙනවා රහතන් වහන්සේ නමක් ළඟ තියෙන ප්‍රාර්ථනා දෙකයි කියලා. කෙනෙකුට හිතෙන්න පුළුවන් සව් කෙලස් නසුබ උතුමෙකුට කොහෙන්ද ප්‍රාර්ථනා කියලා. රහතන් වහන්සේගේ පළවෙනි ප්‍රාර්ථනාව තමයි මම රහත් වුණ බව මේ ලෝකෙ කිසිම කෙනෙක් නොදැනගනිත්වා. උන්වහන්සේගේ දෙවෙනි ප්‍රාර්ථනාව තමයි මා ලැබූ මේ උතුම් රහත් බව මේ ලෝකෙ ඉන්නන් සියලු දෙනාටම ලැබේවා. ඕක තමයි රහතන් වහන්සේගේ ප්‍රාර්ථනාවල් දෙක. ඉඳ කවදාවත් කියන්නේ යටත් පිරිසින් සඳහන් කරන්නේ. දැන් දායකයොත් ඇවිල්ලා භික්ෂුන් වහන්සේලාගෙන් ඕන තරම් අහනවනේ, ස්වාමීනි දවසකට කොච්චර වෙලාවක් විතර භාවනා කරනවද? මේ වගේ අනවශ්‍ය ප්‍රශ්න අහනවා. ශාසනයේ අනවශ්‍ය ප්‍රශ්න කියලා තින්නේ වට. මොකද භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ සඳහන් කරන්නේ යම් කෙනෙක් කියා පානවනම් මම දවසකට මෙච්චර වෙලාවක් භාවනා කරනවා. නැත්තම් අපිත් භාවනා කරන අය කියලා කියනවනම් ඒ අය කරපු භාවනාවක් නැහැ කියලා කියලා තියෙනවා. එතකොට කෙනෙක් ඇහුවොත් අර විදිහට ස්වාමිනී කොච්චර වෙලාවක් භාවනා කරනවද? අනවශ්‍ය ප්‍රශ්නයක් කියවන්නේ. එක්ක උත්තර දෙන්න කියලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ තමන් ගැන කියන්න එපා කියලායි තියෙන්නේ කියලා. භාග්‍යතුන් වහන්සේ තමන් ගැන කියන්න එපා කියලායි තියෙන්නේ කියලා ඒ ප්‍රශ්නෙන් බේරෙන්න කියනවා. එතකොට බලන්න මේ ශාසනේ කොයිතරම් අල්පෙච්චද. ඇයි අපිත් භාවනා කරනවා පැය මෙච්චරක් කියලා කියහම අර පුද්ගලයා පැහැදිලා සිව්පසේ අරගෙන එයි කියලා. එපා, ගුණයට එහෙම පැහැදිලා එන්න එපා. ඒකටයි මේ කරුණ විස්තර කරන්න ගියොත් මේක හරි දිගයි. කෝකාලික භික්ෂුව වැඩ ඉන්න තැනට සාරිපුත්ත මොග්ගල්ලාණන් වහන්සේලා දෙනම වැඩියා. වැඩම කළා කෝකාලික භික්ෂුවට කියනවා අපි දෙන්න මෙහි ඉන්න බව කිසිම දායකයෙකුට කියන්න එපා. ඒ නිදහසේ ඉන්න ඕන හින්දා. ඒ දැනගත්තොත් හොයාගෙන එනවා වැලනො කැඩි. ඉත වස් කාලෙම වැඩ හිටියා. දවස් කාලි ඉවරයිනේ. දැන් යන්නයි හදන්නේ. කෝකාලික භික්ෂුව බැලුවා දැන් මේ දෙන්න හිටියොත් මට ලොකු ලාභයක් ලබන්න පුළුවන්. දැන් හිමීටම ගිහිල්ලා වස් කාලෙන් පස්සේ මිනිස්සුන්ට කිව්වා දන්නවද අර වැඩලා ඉන්නේ සරියුත්ම ගලන් දෙන මහන්සි කියලා. පහුවද මිනිස්සු දාස් ගණන් නොයෙක් පිරිකර ජාති අරගෙන එනවා. ඇවිල්ල පූජ කරනවා පූජ කරනවා පූජ කරනවා ඉවරයක් නෑ. සැරියුත් මුගලන් දෙන මහන්සි බැලුව කොහොමද මේ පිරිකර, කොහොමද මිනිස්සු දන්නේ අපි ඉන්නවා කියලා. බලම කෝකාලික භික්ෂුව කියලා. එතකොට එයාගේ හිත බලහම දැන් මේ දෙන්න අල්පේච්චයි. මේ දෙන්නට පූජා කරහම මේ ඔක්කොම මෙහෙ තියලා යනවා. ඒ සේරම මට ගන්න පුළුවන්. එතකොට ඒ පිරිකර එකක්වත් කැප නෑ. ඒක නිසා උන්වහන්සේලා දෙන්න එකම පිරිකරක්වත් බාරගන්නේ නැහැ. දැන් මේ ඉල්ලලා නිකන්නේ එකක්වත් බාරගන්නේ නැහැ. උන්වහන්සේලා වැඩියා මිනිසු ගෙන ආපහු අරන් ගියා. අන්න එදා කෝකාලික භික්ෂුව හරියට කේන්ති ගත්තා. ඊට පස්සේ සැරියුත් මුගලන් දෙන වහන්සේ නැවත වතාවක් ඒ නගරයට වැඩියා. එදත් මිනිස්සු පූජා කළා. ඒ පිරිකර අරන් වැඩියා. ඒ දැන් අපි ඉල්ලලා නෙමෙයිනේ. ඒතර එක මිනිස්සුන්ගේ කැමැත්ත, අතන තිබ්බේ වෙන පාපිච්ච කැමැත්තක්. අන්න එදා චෝදනා කළා සාරිපුත්ත මොග්ගල්ලාන දෙන්න පාපිච්චයි. මට ලාභයක් ලැබෙයි කියලා එදා පූජා කරපු පිරිකර ඔක්කොම ඒ මිනිස්සුන්ට දුන්නා. තනියම දෙන්න ආවට පස්සේ ඒ දෙන්නට ලැබෙනව අරන් ගියා කියලා ලොකු චෝදනාවක් කරලා බුදුරජාණන් වහන්සේ ගාවටත් ගිහිල්ලා මේ චෝදනාව කළා. යදුන් ගානක් ගෙවාගෙන ගිහිල්ලා මේ චෝදනාව කළා. ඒ දෙන්න පාපිච්චයි කියලා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා කෝකාලික එහෙම කියන්න එපා කියලා. කියන්න එපා කියනකොටත් නෑ පාපිච්චයි කිව්වා.
ඒ වචනේ කොච්චර දරුණුද. ලෞතරා භාග්‍යතුන් වහන්සේ එහෙම එපා කියනකොට නෑ එහෙමයි කියලා කියපු ගමන් සරණත් ඉවරයි නතර වෙන්නේ කෙලින්ම අවීචි. ඒකනේ භාග්‍යතුන් වහන්සේ වචනේට පිටුපාන්න බැරි ලෝකේ කාටවත්. එහෙම කියලා කේන්තියෙන් බුදුරජාණන් වහන්සේ නොපෙනී යනකම් ගියා විතරයි මහපොළොව පලාගෙන ගිනි දැල්ලාව කෝකාලිකා දත්ත අවීචි. බුද්ධ වචනේට පිටුපාපු නිසා. ඉතින් අපිත් පිටුපානකොට බොහොම දරුණුයි කියන එක දැනගන්න ඕනේ. ඉතින් කෙසේ වෙතත් මේ භික්ෂුන් වහන්සේලා දැන් අර පුංචි හාමුදුරුවන් ඇගේ එහෙ මෙහෙ ස්පර්ශ කරනවා. ඉතින් දැන් කියලා දෙන්න ඕනේ. උන්වහන්සේ කියන්නේ මම රහත් කියලා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා කියනවා ආනන්ද මට අනවතප්ත විලෙන් ගේන පැංගොලින් සිරිපතුල් දෝවනය කරගන්න ඕන. ඔය සාමනීර සංඝයාට කතා කරලා කියන්නේ අනවතප්ත විලට ගිහිල්ල පැංගෙන්න කියලා. ආනන්ද හාමුදුරුවෝ දන්නවා මොකද්ද මේ වෙන්නේ කියලා. කතා කිරුවා සියලු දෙනාටම කිව භාග්‍යතුන් වහන්සේ සිරිපා දෝවනය කරන්න කැමති අනවතප්ත විලෙන් පැංගෙනක් දෙනවද කියලා. කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ. රහතන් වහන්සේලා දන්නවා මොකද්ද සිද්ධිය කියලා. අන්තිමටම ගියේ හත් අවුරුදු වයසේ සුමන සාමණේරයන් වහන්සේ ළඟට. භාග්‍යතුන් වහන්සේ ගාවට ගියා. ස්වාමීනි මාව කැඳෙව්වද? අනවතප්ත විලෙන් පැන් ඕනේද? භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා උවමනයි. මේ වෙලාවේ වැඩ ඉන්නේ විශාකා මහෝපාසිකාවගේ පන්සලේ. විශාකාව පූජ කරලා තිබුණා රත්තරන් මැණික් ඔබ්බපු කලගෙඩි. එවන් කලගෙඩි 60ක ජලය අල්ලන භාජනයක් අරගෙන අහසට පැන නැංගා. වයස අවුරුදු 7යි. අහසට පැන නැගලා අහසින්ම අර මහ විශාල කලයේ කරේ තියාගෙන අනවතප්ත විලෙන් පැන් අරගෙන අහසින්ම එනවා. අන්න ඒ කාරණාවෙන් තේරුම් ගත්තා භාග්‍යතුන් වහන්සේට අනවතප්ත විලෙන් පැන් අවශ්‍ය නැහැ. උන්වහන්සේගේ අතපය ඇඟපත අතගාලා අපි කරපු වරද පැහැදිලි කරන්නයි මේ කාරණාව කළේ. මේ කාරණාවත් එක තව කරුණු ගොඩක් මේකේ කතා කරනවා. ඉන් පස්සේ දම්සභා මණ්ඩපයේ පහවදා එකතු වුණු සංඝයා වහන්සේලා සාකච්ඡා කරනවා අනුරු සුමන සාමණේරයන් වහන්සේගේ මේ හැකියාව ගැන. අන් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ඇවිල්ලා අහනවා මහණෙනි මොනවද කතා කළේ? ස්වාමීනි සුමන සාමණේරයන්ගේ දක්ෂතාවය. අන් ඒ වෙලාවේ දේශනා කළේ යෝ හවේ දහරෝ බික්කු යුඤ්ඤති බුද්ධ ශාසනේ. මහණෙනි මේ සම්බුද්ධ ශාසනේ ඉතා කුඩා දරුවෙක් නමුත් බුද්ධ වචනේට කීකරු වෙලා භාග්‍යතුන් වහන්සේට ගරු කරමින් සිල් ගුණ ආරක්ෂා කරමින් සමත විදර්ශනාවන්ගේ යෙදෙනවද? සඳහන් කළා සෝ ඉමං ලෝකං පබහසීති. ඔහු මේ ලෝකය ආලෝකමත් කරනවා. කොයි වගේද? අබ්බා මුත්තෝ චන්දිමා වලා ගැබින් විදුණු හඳක් වගේ. ඒ කියන්නේ යම් කෙනෙක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ ගමන් කරනවා නම් භික්ෂුවක් වේවා භික්ෂුණියක් වේවා උපාසක කෙනෙක් වේවා උපාසිකාවක් වේවා භාග්‍යතුන් වහන්සේ කී කරුණන් ඔවුන් මේ ලෝකෙට පායපු හඳක් වගේ. එකක් එකක් ගාණි කරුණු පැහැදිලි කරන්න මේ කාරණාව යටතේ කොච්චර දේවල් තියෙනවද? දක්ෂින විභංගයෝ බොන තරම් දන්නවා. භාග්‍යතුන් වහන්සේට කී කරු ශ්‍රාවකයා තෙරුවන් සරණ ගියපු කෙනෙක්නේ. ඒතකොට යම් කෙනෙක් ළඟ තිසරණ විතරක් තියෙනවා නම් තිසරණ තියෙන කෙනෙකුට බත් වේලක් දුන්න කෙනෙකුට අනාගත ජීවිත කීයකට බත් හම්බ කරන්න පුළුවන්ද? බුදුන් දහම් සඟුන් සරණ ගියපු කෙනෙකුට එක බත් වේලක් දුන්නහම බත් දුන්න පුද්ගලයාට අනාගත ජීවිත කීයකට බත් හම්බ කර හැකිද? අනාගත ජීවිත අසංකේයයකට බත් හම්බ කර හැකි. අසංකේයය කියන්නේ 1.140යි. එතකොට මොනතරම් සත්පුරුෂයෙක්ද? තෙරුවන් සරණ ගියා විතරයි
තමන්ට බද්දෙන අයට අනාගත ජීවිත අසංඛ්‍ය 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 ගානේ බඩගිනි නැති කරවන්න පුළුවන් මේ තෙරුවන් සරණ ගියපු කෙනාට. තිසරණයි පන්සිලුයි තිබුණොත් එයා ඊට වඩා බැබලෙන හඳ. තිසරණයි අටසිලුයි තියෙනවනම් ඔහු ඊට වඩා බැබලෙන හඳ. තිසරණයි දසසිලුයි, තිසරණයි සාමනීර සීලයයි, තිසරණයි උපසම්පදාවයි තියෙනවනම් කෙමෙන් බබලන හඳවල්. ඉතින් ඒකයි කී භාග්‍යතුන් වහන්සේට කීකරු වෙලා මේ ශාසනේ හරියටම යෙදෙනවද යම් කෙනෙක්. ඔහු හරියට සෝ ඉමං ලෝකං පබාසීති, මේ ලෝකය ආලෝකමත් කරන කෙනෙක්, මේ ලෝකය සුරක්ෂිත කරන කෙනෙක්, මේ ලෝකය සනසන කෙනෙක්. ඒකයි මම සඳහන් කළේ අපි මේ මට්ටමින් ඉඳගෙන අදට වඩා හොඳ හෙටක් තවත් කෙනෙක් ඇවිල්ලා අපිට උදා කරලා දෙයි කියලා බලාපොරොත්තු වෙනවට ඒක සිහිනයක්ම පමණයි කියලා. අදට වඩා හොඳ වෙන්න නම්, හෙට සස්වේක දවසක් වෙන්න නම්, දරුවන්ගේ අනාගතේ මීට වඩා එළිය වැටෙන්න නම්, මේ රටේ භාගයකට වඩා අපි පන්සිල් රකින්න පටන් ගත්තොත් විතරමයි ඒක වෙන්නේ. එහෙම නැත්නම් අදට වඩා හෙට හොඳ වෙන්නේ නැහැ. හෙට මීට වඩා අමාරු වෙනවා. පොඩි පොඩි වෙනස්කම් වෙයි. මුහුදුරල නැගෙනා වගේ ටිකක් ඉහළයයි, ඊට වඩා පහළයයි, ආයෙ ටිකක් යයි, ඊට වඩා පහළයයි. ඔහොම එකක් වෙනවා මිසක්. සිල් නැති අපට ආර්යයන් වහන්සේලා කවදාවත් අනුකම්පානම් කරන්නෙම නෑ. අන් ඒ නිසා සඳහන් කළා, බාල කාලයේ මහනහු කෙරෙහි නැගී සිටියේ යම්සේද දහරාච මහන්තාච යන මේ කාරණාව පැහැදිලි කරමින්, ඉතාම ලාබාල වයසේ වේවා, මදක් මෝරලා තරුණ වයසේ, මැදියම් වයසේ, සැඳෑ සමයේ කිසියම් ඕනම කෙනෙක් මේ ශාසනය තුළට එනවාද? සැඳෑ සමයේ වුණත් මරණය දැක දැක නමුත් යම් කෙනෙක් භාග්‍යතුන් වහන්සේට කීකරු වෙනවද, ඔහුත් සුළු ලාභයක් නෙමෙයි ලබන්නේ. සතුල්ලපකායික දෙවියෝ ගැන සඳහන් කරනට ඒක හරි ලස්සනට පේනවා. කෙටියෙන්ම සඳහන් කළොත් නැවක් මුහුදුබත් වෙන්න යනවා. නැවේම ඉන්න කට්ටිය අඬනවා. මරණ බයි. එක මිනිහෙක් විතරක් අඬන්නේ. හැමෝම පුදුමයි, උඹට මැරෙන්න බය නැද්ද කියලා ඇහුවා. මොකටද බය වෙන්නේ කියලා ඇහුවා. අපිටත් කියලා දෙන්නකෝ බය නැති ක්‍රමය, මැරෙන්න බය නැති ක්‍රමය. ඔහු කියනවා, මං නැවට නැංගේ පන්සිල් අරගෙන දන් දීලා ඕනේ නම් පන්සිල් දෙන්න. සියලු දෙනාම 700යි, 700 100 100 කාණ්ඩ හතකට කැඩුවා. පළවෙනි 100ට පන්සිල් දුන්නා. ඒගොල්ලන්ට පන්සිල් දෙනකොට වතුර පිටිපතුල වැහිලා. දෙවෙනි 100ට පන්සිල් දෙනකොට වතුර දන හිස ගාව. තුන්වෙනි 100ට පන්සිල් දෙනකොට වතුර උකුල ගාව. නැත්නම් තුනටිය ගාව. හතරවෙනි 500ට පන්සිල් දෙනකොට වතුර නාභිය ගාව. පස්වෙනි 500ට පන්සිල් දෙනකොට වතුර පපුව ගාව. හයවෙනි 100ට පන්සිල් දෙනකොට වතුර බෙල්ල ගාව. අන්තිම 100ට පන්සිල් දෙනකොට වතුර පෙවෙන්න ඔන්න මෙන්න. මොහොතින් වතුර පෙවෙනවා, සියලු දෙනාම මැරෙනවා, සියලු දෙනාම තෞතිසාවේ උපදිනවා. මොහොතක් පන්සිල් රැක්කා. දිවි හිමියෙන් මේ සීලේ කඩන්නේ නැහැ කියන ප්‍රතිඥාවෙන්. ඒ දැන් සීල් කඩන්න හේතුවක් නැහැ, තා පොඩ්ඩෙන් ගිලෙන්න ඉන්නේ. නමුත් අර ප්‍රකාශයේ කොයිතරම් බලවත්ද? ඔක්කොම සතුල්ලපකායික දෙවියෝ කියන්නේ එකටම සිල් අරන් එකටම ඉපදිච්ච අය. මේ සතුල්ලපකායික දෙවියෝ සියලු දෙනාම එක හා සමාන ශ්‍රද්ධාවන්තයි. ඒ වගේම උසස්. දැන් බලන්නකෝ පංචශීලයේ මම ඒකයි කිව්වේ, ජීවිතයේ අන්තිම වෙලාවේ ආරක්ෂා කරලත් ලැබපු ලාභේ කොච්චරද? කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ හොරු 500ක් පන්සිල් අරන් ටික වෙලාවකින් ගුටි කාලා මැරෙනවා. 500ම උපදින්නේ දිව්‍ය ලෝකේ. ඒ තරම් ශ්‍රේෂ්ඨ සීලයක් රකින්න කියලා අපිට කියලා දීලා තියෙනකොට මොන හේතුවක් නිසාද අපි පන්සිල් උල්ලංඝනය කරන්නේ? ලෑස්ති වෙලා ඉන්නවනම් වයසේ අග්ගිස්සටම ගිහිල්ලා ඒකනම් මම රකින්නම් කියලා ඔබ තරම් අඥානෙක් මේ ලෝකේ තවත් නැහැ. එයි මොකද පින්නදේ කවුද දන්නේ? අජේවකිච්ඡං ආතප්පං, අද කළ යුතු දේ අදම කරන්න. කෝ ජඤ්ඤා මරණං සුවේ, කවුද දන්නේ හෙට මැරෙයිද කියලා.
ඒ අර්ථයෙන් තමයි ජීවිතය පවත්වන්න ඕනේ. අං ඒක නිසා සම්මා සම්බුද්ධ ශාසනයේ තාම ජීවමානයි. සම්මා දිට්ඨික මනුස්ස ජීවිතයක් ඔබට හිමි වෙලා පින්කම් කරගන්න මඟ පෙන්වන්න සත්පුරුෂයෝ ඕන තරම් ඉන්න මේ වෙලාවේ සත්පුරුෂයන්ගේ සරණින් සත්පුරුෂයන්ගේ පිහිටෙන් භාග්‍යතුන් වහන්සේගේ ශාසනය තුළ හැසිරීලා මේ ශාසනයේ මහ ප්‍රතාපවත් පුද්ගලයන් හැටියට අභිමානවත් විදිහට මේ ජීවිතෙන් සමුගන්න සිනහ වෙවි මේ ජීවිතෙන් සමුගන්න පුළුවන් වාසනාවන්ත ජීවිතයක් ගතකරන්න තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්සිය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.